මොකද ඊයේ දිනේ මමත් මේ අරගල භූමියේම හිටියා අපි 12 වෙනකොට අපි රූපවාහිනියෙන් දැක්කා අපි රූපවාහිනියේ සජීවී දර්ශන බලාගෙන හිටියා ඒ අවස්ථාවේදී අරලියගේ අරලියගා මන්දිරයට පැමිණි ඒ රාක්ෂයෙක් මේ භූමිය තුරට පැමිණෙනවා කියන එක අපි දැනගත්තේ රූපවාහිනියේ සජීවී වැඩසටහන මගින් ඒ වෙලාවෙම අපි ක්‍රියාත්මක වෙලා අපි මේ අරගල භූමිය ඇතුළට ආවා එනකොටත් අපි මේ හරියදී තමයි අපිටත් කඳුළු ගෑස් ගැහුවේ නමුත් අපි පෙරලා කිසිම දෙයක් කරේ නැහැ මෙතන හිටි හරිම අහිංසක කොල්ලෝ ටික. එයාලා ගාව කිසිම ආයුධයක් තිබුණේ නැහැ. අඩු ගන්න එයාලා ගාව ලීයක්වත් තිබුණේ නැහැ එයාලට උසල ගහන්න. නමුත් ආපු අය ළඟ හැම ආයුධයක්ම තිබුණා. නමුත් අපි කනගාටු වෙනවා ඊයේ සිටියේදී අපිට සම්පූර්ණ සහයෝගයක් අපිට ආරක්ෂක අංශයෙන් හම්බ වුණේ නැහැ. ඒක සියලු දෙනාම ස්පනා අපිට දැකපු සත්‍යයක්. මේක තමයි අපිට කියන්න තියෙන ජනතාවෙනි අපි මේ රටේ ජීවත් වෙච්ච සුළු ජාතිකයන් හැටියට මම කියන්න කැමතියි. මම අදට මම මේ වචනේ මම පාවිච්චි කරන්න කැමති මේ අරගල භූමියට ආපු දවසේ ඉඳලා අපි සුළු ජාතිකයන් කියන වචනේ අපි අයින් කරගත්තා. මොකද මේ ජනතාව පිළිගත්ත අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් කියන එක ගැන. මින්මතුට මේ රටේ ජාතියන් කියලා නැහැ. ඒ හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට තමයි අපි අද ජීවත් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ ගරුත්වය අපිට ලබා දුන්නේ මේ තරුණ පිරිස. මේ තරුණ පිරිස තමයි ගරුත්වය අපිට මේ භූමිය තුල වුණ අපිට ලබා දෙන මෙතරම් කාලයක් ඔබලා දන්නව ඇති අපි තිතාම පීඩිත කොටසක් හැටියට තමයි මේ රටේ ජීවත් වුනේ අපිට වුණත් ගෝඨාභය කියන නමවත් කියන්න අපි බය වෙච්ච කොටසක් මම ඒක කියනවා මේ අවස්ථාවේදී ගෝඨාභය කියන නමවත් අපේ කටින් අපි පාවිච්චි කරන බය වෙච්ච පිරිසක් ඒ තරමටම යාලා අපිව මෙව කරගෙන හිටියා තද කරගෙන හිටියා එතකොට මේ පාස්කු ප්‍රහාරය ඔබ සැමෝම දන්න ඔබලා විතර නෙමෙයි ලෝකෙම දන්න මේ පාස්කු ප්‍රහාරය කොහොමද සිද්ධ වුනේ කියන නමුත් ඒක තියාගෙන අද යාලා අපිව කොයිතරම් පීඩාවට පත් කරා කියනක ඔබ සැමෝම දන්නවා අදටත් අපිට ආරංචි වෙනවා මීගමු ප්‍රදේශයේ යම් කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා ඒක දැන් ජාතිවාදයට හරවමින් ඒක දැන් යාලා අලුත් උරුම්පුවක් කරගෙන දැන් මේ සහෝදරිය කිව්වා වගේ දැන් මෙතන යන්නේ වෙනම කාරණාවක් මෙතන පීඩිත ජනතාව වෙනුවෙන් තමයි මේ ප්‍රශ්නේ මතු වුනේ නමුත් මීගමු ප්‍රදේශයෙන් මතු වෙනවා අලුත් න්‍යායක් ඒක ජාතිවාදයට හැරෙමින් එයාලා ඒ ජාතිවාදයට හරවමින් මේ රට ගිනි තියන්න උත්සාහයක් දරනවා කියන එක අපිට මේ වෙන මේ දැන් අපිට මෙසේජස් ආවා නමුත් මම ඉල්ලා සිටිනවා මේ ජනතාවගෙන් මේ අරගල භූමිය තුල අපි ජාතිවාදී මුළුමනින්ම නැති කරා සියලුම ජාති ඊයේ දිනේදී මෙතනට කිසිම ජාතියක් එකතුනේ නෑ මුළු මහත් ජාතියම එකතු වුණා එතන සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් තිබුණා සියලු දෙනාම මේ අරගල භූමියට ඇවිල්ලා මේ දරුවන්ව බේරගන්න සෑහෙන සටනක් දුන්නා ඊයේ දවසේ ඔයාලා දකින්න ඇති ඒ නිසාම අපගේ ආදරණීය ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා මින් මතුවට මේ ජාතිවාදී මුල් කරගෙන කිසියම් කෙනෙක් අපිට ජාතිවාදී ඇති කරගෙන මේ රට ගිනි තියන්න කටයුතු කරනවා නම් කරුණාකර ඔබ කිසි කෙනෙක් ඒ අනුමත නොකරන්න කියලා මම ඉල්ලා සිටිනවා මොකද අපි මේ තරම් අපි මේ ජාති අවුරුදු 30ක් අපි යුද්ධයකින් වැටකාපු මිනිසුන් විදියටත් අපි දැන් ලබාගත්තු ජයග්‍රහණයත් අපි මින් ඉදිරියට ගෙනියා යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම අපි දැන් අගමැති පන්නා දැමුවත් ඒ සහෝදරිය කිව්වා වගේ තාම ජනාධිපති මේ බලයේ ඉන්නවා ඔව් සාමාන්‍ය බලයක නෙමෙයි ඉන්නේ විධායක ජනාධිපතිවරේ ඔව් ഇതുවන අපිට දැනුණ මෙතෙන්ට ඇවිල්ලා වෙඩි තියලා යන්න පුළුවන් මොකද ඔයාලා දන්නවා මේ වෙනකොටත් හදිසි නීතිය ක්‍රියාත්මක කරගෙන තමයි ඉන්නේ අද ඔයාලා දකිනවා මේ රටේ ක්‍රියාත්මක වෙනවා මේ ඇඳිරි නීතියක් නමුත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් ඔබලා බලන්න මේ රටට ජාතියට තියෙන ආදරයක් අපේ මිනිස්සු ඒකත් නොතකා තමයි අද මේ අරගල භූමියේ රැඳී සිටින්නේ අද මේ රටේ ඇඳිරි නීතිය පවත්වනවා ඒ වගේම හදිසි නීතියක් තියෙනවා නමුත් ඒ හැම දෙම ඒ රැකවල් විඳගෙන තමයි අද ජනතාව මේ අරගලයට උර දෙන්න මේ මෙතනම් පිරිසක් මේ අරගල භූමියේ රැඳී සිටින්නේ ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙමින් මම ඉතාමත්ම අහිංසක ආරාධනාවක් ඉල්ලීමක් තමයි ඔබලාගෙන් කරන්නේ කරුණා කරලා නැවත වතාවක් මේ ජාතිවාදයට ඉඩ දෙන්න එපා අපි හැමෝම මුස්ලිම් මිනිසුන් විදියට අපි ඉදිරියට යමු ඔබට වැරද්දක් වුණා නම් මම අහන්න ඕනේ මට වැරද්දක් වුණා නම් ඔබලා සිල් දෙනා මේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ ඒක තමයි මනුස්සකම ඒක අගය කරමින් අපි මේ ලබාගත් ජයග්‍රහණය තව ඉදිරියටත් ගෙන යමු කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරමි අරගලයට ජය වේවායි පතමි අරගලයට ජය වේවා